දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මක ඔබට කියන සිත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීමට නව වැඩ පිළිවෙලා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට විදේශ ටෙලිනාට්‍ය සඳහා යලි බදු පංචපුද්ගල විනිසුරු මඩුල්ල 20ට එරෙහි පෙත්සම් සලකා බැලීම ආරම්භයි. විසවන සංශෝධනය සම්මත කිරීමේ පූර්ණ හැකියාව රජයේ සතුයි. අගමැති ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවේ කියයි. ජනතාවට පොරොන්දු වූ ලෙසම නව ව්‍යවස්ථාවක් ගේන්න හිටපු කතානායකගෙන් ඉල්ලීමක්. ලංකාව බරපතල මූල්‍ය අනතුරක ජාත්‍යන්තර සමීක්ෂණයක් උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් පින්වාදෙයි. අහිංසකින් දිදෙනෙකුට දිවි අහිමි කළ බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී නව පනතක් සියත උතුම් මෙහෙවර පළතරයි ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය රාත්‍රී ප්‍රවෘත්තිවලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත විසවන ව්‍යවස්ථා සංශෝධනයේ එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාග කිරීම අද පෙරවරුවේ පංචපුද්ගල විනිසුරු මඩුලක් ඉදිරියේ ආරම්භ වුණා. පෙත්සම් විභාගයේ ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පුලද ලිබේරා මහතා අධිකරණයේ හමුවී කරුණු දක්වමින් යෝජිත විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට පාර්ලිමේන්තු කාර්ක සභා අවස්ථාවේදී නව සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවත් එම සංශෝධන අඩංගු ලේඛනයක් මොසමක් මාර්ගයෙන් අධිකරණ හමුවේ ගොනු කර ඇති බව දන්වා සිටියා. එහිදී පෙත්සම් කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කනක ඊශ්වරන් මහතා කරුණු දක්වමින් එම සංශෝධන අඩංගු ලේඛනය පෙත්සම් කාර පාර්ශවයේ වෙතද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව අදාළ ලේඛන පිටපත් පෙත්සම් කර පාර්ශව වෙතද ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා. ඉන් අනතුරුව පෙත්සම ගොනු කර තිබූ නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරතුගේ මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිඥ වේරතුගේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම් පතට පාර්ලිමේන්තු කාර්ක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් සඳහන් කර තිබුණද එම යෝජිත සංශෝධන පිළිබඳව හැදෑරීමට සාධාරණ කාලයක් හිමි විය යුතු බව සඳහන් කළා. විත්ත පුරවැසි භාවයේ සහිත පුද්ගලින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පරේකු සහ ජනාධිපතිවරයා ලෙස තේරිපත් වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ තුලින් හඳුන්වා දී තිබූ සීමාව වත්මන් 20 වන සංශෝධන පනත් කෙටුම් පත තුලින් ඉවත් කර ඇතැයි චෝදනා කළ නීතිඥ වේරතුගේ මහතා මේ තුලින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන බවද සඳහන් කළා. සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරෙන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම් පතේ අඩංගු වගන්ති බොහෝමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්ති මගින් සඳහන් කර තිබෙන මහජන පරමාධිපත්‍ය සමග ඍජුවම ගැටෙන බැවින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට සිදුවන බව සඳහන් කළා. මෙම සංශෝධන කෙටුම්පත් තුළින් එක් පුද්ගලයෙකු නීතියට ඉහළින් ඔසවා තැබීමට කටයුතු කරන බවටයි නීතිඥවරයා චෝදනා කළේ. ස්වාධීන කොමිෂන් සභා උපරිමාධිකරණ විනිසුරු නීතිපති පොලිස්පති වැනි උසස් තනතුරු වලට පත් කිරීම සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් හඳුන්වා දී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිලතල සඳහා පුද්ගලින් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවත් නීතිඥවරයා පැවසුවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇතැයි චෝදනා කළා. මේ අනුව වැඩිදුර විභාගයේ හෙට දින දක්වා කල් තැබුණා. විසවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ස්ථිර හැකියාවක් රජයට පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. අලුත් ව්‍යවස්ථාව කොයි කාලෙකටද ගෙනෙන්නේ?
තාක්ෂණ කොමිටියක් අපි දාලා තියෙනවා සීලුව ලේකන අධ්‍යයනය කරලා ඉතාල කෙටි කලෙක දිනවකවාන් නියම කරන්න බෑ නමුත් ආණ්ඩුවේ අරමුණ හැකියක්මනින් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම දැන් නව ව්‍යවස්ථාව ගිනුපුවාම මේකට ජනවත විචාරයක් අවශ්‍ය වෙන්නේ නැද්ද අනිවාර්යයෙන්ම ජනවත විචාරණ යොමු කරන්න හැබැයි ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනමතය දීලා තියෙනවා 19 ඉවත් කරනවායි කියන එක කෙටි කාලීන කළ යුතුම දෙයක් මොකද ජනතාවගෙන් අපිට 3-2ක් බලය ඉල්ලුවේ වෙන මොනවාටද ආණ්ඩුපක්ෂයෙන් සඳහන් කරනවා 20ට 20ක් ගන්නවා කියලා නමුත් විපක්ෂය ප්‍රකාශ කරනවා ආණ්ඩුපක්ෂය තුල වත් මේ 20 වෙනි සංශෝධනයේට විරුද්ධ කණ්ඩායමක් සිටින බව මේට සූදානම්ද ආණ්ඩුව 3-2ක බලය ලබා ගන්න පාර්ලිමේන්තුව තුල අපේ ඔක්කොම එක මතයකට ආවම 3-2ක් තියෙනවා पार्लिमेंट ගමිටුමනි විසවෙන සංශෝධනය හරහා ග්‍රාමාත්‍යවරයා නැවත යම් තරක් දුරකට නාමික මට්ටමකටපත් වෙනවා ඔබ එකඟද ඒකට නෑ මං හිතන්නේ නෑ කියලා ඒ කියන තරම් එහෙම ප්‍රශ්නයක් නෑ අගමැතිවරයාගේ අතේ තමයි තියෙන්නේ ඒක මල්ලේ තියනවද නැද්ද කියලා වෙනද පොල්ට ගියාම ඇතම් බහන්ඩවල විශාල හිඟයක් තියෙනවා ඒ වගේම බහන්ඩවල ගණන් මිල ගණන් වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ ආර්ථික ශක්තිමත් කර ගැනීම සඳහා වල වැඩපිළිවෙල ඉදිරියට ගෙනන්න මොන වගේ අදහසක්ද තිබෙන්නේ නෑ වැරදි තියෙනවා आर्थिक शक्ति मत कर्मांतरी शक्ति मत करके बड़ा आरक्षित अभी भूम पारिश्रमिक करके भूम अवधान तीन आरक्षा हो गया नव आंडक्रम व्यवस्था वेमट कटेट हिटपू कथा नायक करो जय सूर्य महता रचयी मकरणवा ये महता मे बहु प्रकाश कले कोलमदी पेवती वेड सटहन कट अदेक्वे मे योजित पणतट विशाल विरुद्धत्न अपे किसीम आंडुभेट मे बलापुर देशपालन पक्षाकिनी मे बलापुर अपे नैनस अभी रजेट गौरव इलासी मेतक आकारेट मेराट पालने कर महाजनताट पुरंदु आकारेट नव व्यस्तावक्सद स्यूर्मागे अदा सिमसल प्यूरगणालेस अभी योजना कर्ण විසිවැනි සංශෝධනයේ අම්මිකාන්තික් නැති දරුවෙක් විදියට මේ රට බිහි කරලා තියෙනවා. අද මේ වෙනුවෙන් ඊටත් සියලුම ස්වාධීන කොමිෂන් රූකඩ බවට පත් කරලා තියෙනවා. මට මතකයි අපේ රජයේ කාලේ මන්ත්‍රීවරුන්ගෙන් අපිට චෝදනාව තිබ්බේ තමන්ට ඕන ඔයිසි දාලා දෙන්න. තමන්ට ඕන DIG දාන්න බෑ. තමන්ට ඕන SP දාන්න බෑ. අද මයිදනේ තත්ත්වේ විසිවැනි සංශෝධනයේ ගේන්න ඉස්සලා සම්පූර්ණයෙන් කනපිට හරලා තියෙනවා. අද විශ්වයේ බලතල නැතුව තමයි කියන්නේ නිවාස අධිකාරියට ගිහිල්ලා චක්‍රලේඛනේ පැත්තකට දාන්න මගේ වචනෙට වැඩ කරන්න මං හිතන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහට පස්සේ කවුරුවක්වත් ඔක් කිව්වේ නැහැ ජාතික සංවාදේ පටන් අරගෙන එතම අන්දිගානම පාරගානම කන්තෝරවල පාර්ලිමේන්තුවේ වේදිකාවල සාකච්ඡා කරලා රට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේමු අපි වන් ෂොට් තීන්දුවක් අපි ගේමු ප්‍රශ්නයක් නැහැ විසුවල සංසාර විරුද්ධයි අපි පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම සහ රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව ශ්‍රේණිගත කිරීම ඇතුළු නව වැඩපිළිවෙළ රැසක් සඳහා අවධානය යොමු තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තපල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවටත් විද්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම් සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බවටත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා. සියලු කරුණු සැලකිල්ලටගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ගැනුණා. හඬ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කිරණ බදු නාලිකාවල ඉල්ලීම මත කොවිඩ් කාල සීමාවෙදී
රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතිව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවට මෙහිදී අදහස් පළ වුණා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් ඒ ක්‍රියාවට නැංවීම අවශ්‍යතාවය පිළිබඳවද එකඟතාවයකට පැමිණ තිබෙනවා. අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල රාජ්‍ය අමාත්‍ය ඒ සුවියල ඉන්ද්‍රනියන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය තුළ පවතින විශ්වාසය පළුදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මූල්‍ය ආයෝජන සහ ණය ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයක් වන Moody's ආයතනය අපේ රට ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සිදු කරලා තිබෙනවා B2 කාණ්ඩයේ සිට CAA 1 කාණ්ඩය දක්වා. ඒ තුලින් අපේ රට ඇංගෝලාව, බාබේඩොස්, බෙලිස්, කොංගෝ, ඉරාකය, මාලි යන රටවල ගණයට අපිපත් වෙලා තිබෙනවා. ශ්‍රේණිය පහළ වැටීම තුල වසර 10ක ඇමරිකානු ඩොලර් බැඳුම් කරයකට අය කරන වාර්ෂික පොලිය 13 දක්වා ඉහළ යාම තුල එම පොලිය අනුපාතය ජාත්‍යන්තර ණය වෙළඳපොලේ ස්ථාපනය වීමත් සමග ණය වෙළඳපොලෙන් ණය ලබා ගැනීමේ ඊට ප්‍රස්තාව අපේ රටට ඉතාමත්ම අතිශය දුෂ්කර කාර්යභාරයක් බවට පත් වෙනවා. මේ ශ්‍රේණිගත වීම අඩු වුණයි කියන්නේ ජාත්‍යන්තරයේ අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීම. අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්නට බෑ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම සංවර්ධනමය ආර්ථික වර්ධනමය මර උගුලකට හිර වෙනවා මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටීම තුල. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ඉහළ තලයකට ගෙනීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ සංවර්ධන ශේෂ්ත්‍රයේහි විශාල වශයෙන් මගහැරුණු තැන් ගණනාවක් නිවැරදි කරමින් ඉදිරියට ගෙනියන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපනයනය පිළිබඳව මුළු ලෝකෙම මේ කාලේ අර්බුද වලට ගිහිල්ලා තියෙන වෙලාවක ලංකාවේ අපනයන ආදායම ගිය වර්ෂයේ මේ මාසවලට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමකට ගේන්න මේ රටේ ආර්ථික කළමනාකාරීත්වයට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් මූලික වශයෙන්ම මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රමවේදවල විශාල වෙනසක් සිදු කරමින් තාම වේගවත් මහජන සේවයක් සලසීමේ වැඩසටහනකට රටේ රාජ්‍ය යාන්ත්‍රණය තල්ලු කරලා නැත්තම් ගෙනල්ලා තියෙනවා. දිනකට 2000ක් අමු අමුයේ මරා දමන කිරියම්මාවරුන් බේරා ගැනීමට සියත අපගත් අකණ්ඩ උත්සාහයේ ප්‍රතිඵල අදවන විට ලැබෙමින් පවතිනවා. ගව ඝාතනය නතර කිරීම සඳහා රජයේගත් තීරණයට අප සවියක් වූවාසේම ඊටම සතුටින් අද දින දැනුම් දීමට ඇත්තේ ගව ඝාතනය මෙරට තුල තහනම් කිරීමට කැබිනට් අනුමැතියද හිමි වේ ඇති බවයි. දෙදහස් විස්ස සැප්තැම්බර් 14 ඒ තවත් ජීවිතයක් රැකගැනීම උදෙසා සියත අප පළමු මාධ්‍ය වෙඩිමුරය ආරම්භ කළ දිනයයි. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැටි කිරි ඉතා වැදගත් සියත නාලිකාව ගව ඝාතනයට එරෙහිව ගත් මේ දැඩි පියවරට මා අතිශයින්ම ප්‍රශංසා කරමි. සියත ආයතනයට පින්දෙන මේ කරපු සත්කාර පළවෙනි එක සත්ව හිංසනය නැවතීම වෙනුවෙන් ඔයාලා කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකට අපි ගොඩාක් ස්තුති කරනවා. තමන්ගේ යුතුයකම තාම උසස් විදිහට සිද්ධ කරන නාලිකාවක්. ගව ඝාතනය සහ ගෙරිමස් කෑම අප සියලු දෙනාම හෙළා දකිමු. ගව ඝාතනය සම්බන්ධව මේ රටේ පෙර සිටම යම් යම් නීති මාලාවල් තිබුණා. නමුත් මෑතක් වෙනකොට මේ බටහිර ක්‍රමවේදියත් එක්ක බලනකොට ඒ නීති හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ ගව ඝාතන නවත්ත ගන්න අපිට ගොඩාක් අපහසු වුණා. අවංකවම කිව්වොත්
මේ නීති හරියට 100% ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ ගවයෝ 100%ක්වත් මරන්න බෑ. යෝජනා, චෝදනා, අපහාස, උපහාස මැදේ අප මේ උතුම් පුණ්‍ය කර්මය ආරම්භ කළේ මස් පිණිස රස මසවුළු පිනවීමට දිවි කැප කරන තවත් එක් කිරියම්මා කෙනෙකුගේ හෝ දිවි බේරා ගැනීම උදෙසායි. ගව ඝාතනයට එරෙහිව අප මේ සම්බන්ධයෙන් පුවත් පළ කළ දිනේ සිට මේ වන විටත් දිවයිනේ නන් දිශාවෙන් පමණක් නොව විදේශයන්හි සිට විශාල ජනකායක් අප වට රොක්ුණා. හරක් මරංගායපන් ඩෝන් කීන් කාර් ගව ඝාතනයට එරෙහිව එදා සිට සත්‍ය අර්ථවත් සහ යාවත් ගායන ප්‍රවෘත්ති සපයන සීත නිවුස් විසින් මෙම කරන ලබන වැඩපිළිවෙලට සතුන්ට ආදරය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වශයෙන් මට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමි. එසේම ගව ඝාතනයට විරෝධය පළ කරමින් පාකමන්ද සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නයේද පූර්ණ ආශිර්වාදයෙන් ලබා ගනිමින් අප ආරම්භ කළ මේ උතුම් කාර්යයේ අග්‍රඵලය මේ වන විට දැස් මානයට පැමිණ තිබෙනවා. සියත නාලිකාව එක දිගටම දිනපතාම වගේ ජනතාව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් යනවා අපි දැක්කා. ඒ නිසා මේක මම හිතනවා මේ රටට කරන අපේ ජාතියට කරන අපේ බාල පරම්පරාවට දෙන ආදර්ශයක් කියන එකයි මගේ විශ්වාසය. අද වෙනකොට ගවයන් පිළිබඳව මෙවැනි මතයක් හෝ ඉදිරිපත් කරලා මේ අහිංසක සතා මේ කිරි අම්මා පිළිබඳව රටේ දැනුමක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයක් හැටියට කටයුතු කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුතුව තිබෙනවා. ගවයා මනුෂ්‍ය ජීවිතයට වඩාත් ආසන්නයි. එයින් කියවෙන්නේ නැහැ අනිත් සතුන් මරන්න කියන එක. අපි සම්පූර්ණයෙන්ම එකඟයි සියලු සතුන් නොමරත්වා සත්ත්ව ඝාතනයට අපි එරෙහි. නමුත් එක තැනකින් අපි ආරම්භ කළ යුතුයි. දුරකතන ඇමතුම් සිය දහස් ගණනින් අප වෙත ගලා එද්දී ඒ සීළු දෙයින් කියුනේ අප කරන මේ උතුම් මෙහෙවරට ආශිර්වාදයක්. බුදු තෙවරක් වැඩි මේ ධර්මද්වීපයේ තුල කිසිසේත් ගව ඝාතනය අනුමත කළ නොහැකි. වසර ගණනාවක් පුරා අදෘශ්‍යමාන හස්තයක්සේ ගව ඝාතන ඉහළ යද්දී ඒ සියල්ල බිඳ දමමින් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මූලිකත්වයේ ගනිමින් වත්මන් රජයේ පසුගියදා ඊට බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඒ පසුගිය දිනක රැස් වූ කැබිනට් හමුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ගව ඝාතනයේ නතර කිරීමට පනතක්ගෙන එන බවට ප්‍රකාශ කිරීමත් සමගයි. කෙසේ නමුත් එම යෝජනාව මසකින් කල් දැමුණා. එවැනි උපසුබිමක ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩලයට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන කැබිනට් යෝජනාව යලිත් වරක් ඉදිරිපත් කෙරුණා. එසේම ඊට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. ගව ඝාතනය පිළිබඳව දැන් ඒ පිළිබඳව ඒක ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා. මේ අතර කැබිනට් තීරණ දැරුම් දීමේ මාධ්‍ය හමුවේදීද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ගව ඝාතනයේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා කියන මොකද මතුම අවසාන වශයෙන් ඒ සම්බන්ධයෙන් ආපු තීන්දුව. ගව ඝාතනයේ සම්බන්ධව ඒට අවශ්‍ය 52ක් තිබෙනවා පාර්ලිමේන්තුවේ 52 වෙනස් කරන්නත් ඒ 52 52 හරහා නීති අනුකූල කරලා ඒ තත්ත්වය ඉදිරියට ගෙනියන්න තීන්දුව. සියත සිදු කරන මෙම උතුම් මෙහෙවර පිළිබඳව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙලෙස අදහස් පළ කළා. මම මහර ප්‍රාදේශ සභාවේ සභාපති හැටියට අවුරුදු 8ක් කටයුතු කළා. මම සභාපතිවරයා හැටියට 2006 දී පත් වුණාට පස්සේ මුලින්ම කරපු කාර්යභාරය තමයි මහරාසනේ තිබ්බා ගවයන් ඝාතනය කරන ස්ථානයක්. එය සහ මුලින්ම නහත්තල දැම්මා. මට මතකයි පාතාර නායකව එදා මට එක ක්‍රියාත්මක කරන්න කියලා දැඩි බලපෑම් තර්ජන එල්ල කරා. සියත රූපවාහිනී නාලිකාව ගව ඝාතනය නැවැත්වීම සඳහා මම හිතන්නේ මේ වෙනකොට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපේ ගෞරවය සියත රූපවාහිනී නාලිකාවට අපි බුද කරනවා. අහිංසකින් තිදෙනෙකුට මරු කැඳවමින් මහනුවර බූවැලිකඩ සංගමිත්ත මාවතේ ප්‍රදේශයේ ගිලා බැසීමකට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැත්තා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ පසුගියදා කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ නැමැති මෙම සැකකරුවට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඔහු පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවටගෙන ඇත්තේ පසුකීදා අලුයම පහට පමණ අදාළ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මාස 1කමාරක් පමණ වයසෙති කුඩා බිලිඳියකට හා ඇගේ මව්පියන්ට දිවි අහිමි වුණා. ඒ අනුව නොසලකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම යන චෝදනාව මත අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසිය විසින් අද අත්අඩංගුවටගත් බවයි මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ඉනතුරුව අදාළ සැකකරු අද දහවල් අපරාධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ පිළිබඳව ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතාද මෙලෙස අදහස් පළ කළා. අද නිවාස හිමිකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරා චෝදනා පහක් හෝ හයක් යටතේ චෝදනා මං හිතන්නේ ඉස්සරහ දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම දැනට ඒ අදාළ ලිපිගොනුව නීතිපතිතුමාට යවලා තියෙනවා. නීතිපතිතුමා මගින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනද එහෙම නැත්නම් මහා අධිකරණයේ නඩු පවරනද කියන එක තීරණය කරන්න නීතිපතිතුමා ප්‍රධාන කරුණ භාජනය වෙලා තියෙන මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක අනුව මෙම ස්ථානයේ ගොඩනැගිලි නිර්මාණය කළා නැහැ කියන එක හදලා නැහැ කියන එක. ඒක තමයි ප්‍රධාන මූලික පරීක්ෂණයේත් හෙළිුණේ. මූලික පරීක්ෂණයේදී වාර්තාවක් මට ලැබිලා තියෙනවා. ඒක මෙහි අධ්‍යක්ෂකතුමා දාලා තියෙන්නේ. ඒක ඇත්තට මහල් පහක බාරය දරා ගැනීමට ප්‍රමාණවත් නොවන පරිදි ව්‍යුහයන් පාදම ඉදිකර තිබී ඇතිවරු දැකගත හැකි විය. ඒක තමයි ප්‍රධානම සාධකය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද මෙලෙස අදහස් පළ කළා. ඒ වගේ සිදුවීමක් ඇත්ත වශයෙන්ම උනේ සාපරාදී නොසැලකිල්ල හේතු කොටගෙන කියලා තමයි මම තේරුම් ගන්නේ. ඇත්තරම මේ වගේ සාපරාදී නොසැලකිල්ල සිද්ධ වෙන තැන් අපි ගොඩක් දකිනවා මේ මහනුවර. ඇත්ත වශයෙන්ම ඇලක් ආශ්‍රිතව ඔය වගේ ඇල උඩ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ඇත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණ කමිටුව විදිහට මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධීකරණ කමිටුව හරහා තීරණයක් ගන්න මෙවැනි දෑ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්නත් ඒ වගේම අපි පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ ගෙනියනවා මේ ප්‍රශ්නේ ගෙනියලා මේ වගේ අවිධිමත් අවදානම් අනතුරුදායක ඉදිකිරීම් පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනල්ලා මේව වැළැක්වීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. අභාප්‍රාප්ත ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය මොරටුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත අද දින ගෙනෙනු ලැබුවා. හැට අටවන වියේදී ජීවන රංගමඩලින් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගෙනෙනු ලැබුවා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අද දිනේ ඒ මහතාගේ නිවස වෙත පැමිණියා. විද්‍යාලෝ ගොඩක් ගන්න බෑ බොහොම ටිකයි ඉන්නේ. ඒ අතින් බලනකොට ටෙන්ෂන් කුරේ මුළු රටටම විශාල පාඩුවක් වගේ සිනමාවට වේදිකාවට නාට්‍යවලට හැම එකටම. අද ටෙනී කියන්නේ පුදුම නිහතමානී පුදුම මිනිස්සෙක්. එයා අදටත් මට කතා කරන්නේ රාජ් මහත්තයා කියලා. නමුත් මම කතා කරන්නේ ටෙනිසන්ට මචං කියලා. නිහතමානීකම කවදාවත් අතහැරියේ නැහැ. මගේ චිත්‍රපටේ ගොඩාක රඟපාලා තියෙනවා. මම හිතන්නේ ප්‍රින්ස් 10ක වගේ. එච්චර මිනිසුන්ව සන්තෝෂෙන් තියලා මිනිසුන්ට මානසික ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳලා ඒ වගේ එච්චරම සුහද හොඳ ඇසුරක් තිබිච්ච පුද්ගලෙක්. ටෙනී අයියගේ අවසාන සංචාරය අපිත් එක්ක රැලිය නාට්‍යයත් එක්ක යුරෝප් සංචාරය ඉතාලියේ ප්‍රංශයේ ස්විස්තර්ලන්තයේ ඉතින් ගිහිල්ලා දැන් මාස පහක් විතර ඇති. මට හිතා ගන්න බෑ ඉතින් මේ වියෝය ගැන. හාස්‍ය රසයේ ආස්වාදය කුළුගන්වමින් අප වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර කළ ටෙනිසන් සොයුරා අද අපෙන් වියෝවි. ඔහු සනසීමක සිටිනවායයි අපි සිතනු. මෙරටේ ජනහදවත් තුළ බොහොම වේගයෙන් සමීප වෙච්ච කලාකරුවෙක්. අද අපිට ඇත්තටම මේ මොහොත වෙනකොට ලංකාවේ ඒ සම්ප්‍රදායිකව මහජන විශ්වාසය දිනාගත්ත කලාකරුවන් බොහෝ දෙනෙක් අපි අතරින් කෙමෙන් කෙමෙන් යනවා. ජනප්‍රියත්වයෙන් ඉහළම තැනට ළඟා වූ චිත්‍රපට කිහිපයකම ටෙනිසන් කුරේ මහතා සමග චරිත නිරූපණය කළ ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය සහෘද මිතුරාගේ වෙන්ව යාම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ටෙනිසන් කුරේ මහත්මයා කියන්නේ ඇත්තටම අපේ රටේ ඉන්න හරිම සුවිශේෂ රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් වගේම හරිම සුවිශේෂ පුද්ගලෙක්. ඔහු ඉතාම හොඳ කිතුබක්තිකේ. මේ හැම දෙයක් තුළම ඔහු අඳුරගන්නේ සිනමාවට අප මුල් කාලෙම. ඔහුත් එක්ක රඟපාපු හැම මතකයක්ම මගේ හිත හදවතට ගෙන දෙන්නේ හිනාවක්.
මම පෞද්ගලිකවම දන්නා ඕනෑම කෙනෙක් පුංචිම මිනිසෙක් වුණත් පොඩි හරි උදව්වක් ඉල්ලුවත් කවදාවත් නෑ බෑ නොකිය හදවතින්ම ඇත්තටම හරීම දුකක් ටෙනියය නෑ කියලා හිතනකොට අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි असम सम सिनहवक मुआगरेंदी दिवि सरिय अप नेतंग कंदुलकिन सद हटम निमाविय එම පුතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබම සුබ රාත්‍රියක් අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.